ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් ආසකන සෙග්මන්ට් එක තමයි යෝක බෝල් සෙග්මන්ට්. අපි ඒක තමයි පටන් ගන්න හදන්නේ ප්‍රථම එක. ප්‍රථම පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. හැබැයි ඇත්ත කියන්න. හරි. මම මේ කපුරු උත්තර දෙන්න එපා. ඇත්ත උත්තර දෙන්න. රයිට්. ප්‍රථම ආදරය කරනවද? ඔව්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ෆස්ට් කාඩ් දලා වගේ. අවුරුදු 7යි. අවුරුදු 7යි. 7ක්. මම මම අහන්නේ දී ඊළඟ ප්‍රශ්නේ ප්‍රථම බූට් කලා තියෙනවා. මේ පළවෙනි ලව් එකේ පළවෙනි ලව් එක ෆස්ට් ලව් එක මාරයි. එතකොට ගර්ල්ගේ නම කියන්න පුළුවා කැමති නැත්නම් නොකියන්න පුළුවා. ඕනේ ඕනේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කින් මුලින්ම හම්බෙච්ච gift එක මොකක්ද? මතකත් නෑ. ටී-ෂර්ට් එක ටී-ෂර්ට් එක වගේ. දොලා වා මොනවාද ගර්ල්ෆ්‍රෙන්ඩ් මුලින්ම දුන්නේ? චොකලට්. චොකලට්. කවුද මේ මුලින්ම ආදරේ කියලා වෙල කිව්වේ? වාකුවේ කොහොමද කියලා ආදරේ කියලා ප්‍රකාශ කළා. මැසේජ් දෙලින් ෆෝන් එකේ ෆෝන් එකේ මේ යන්නේ. ඔවර් කැමති ඔවා මොකද කියන්නේ හොඳ හැව්වේ? ඒක නෑ. රයිට්. එතකොට දැන් ප්‍රථම ගැන බොහොම කඩවසම් ක්‍රීඩකෙක් නේ. දැන් ගහන ළමෙන්ගේ ආකර්ෂණය කොහොමද වාරලා? දන්නේ කොහොමද කියලා එක. කියන වාරද වාට ලැබෙනවද ඒ ප්‍රතිචාර මහන්නේ කොහොමද කියලා එක. පාර්ට් 2 දිගස් ලෙවල් කතා කරනවා. එහෙම ලොකු මෙව ගන්න ඉතින් කතා කරනවා. සේ. දැන් ඔයා අයි වයි ගර්ල්ෆ්‍රෙන්ඩ් තෝරගත්තේ මොන වගේ ගතිගුණ හින්දා? ඒ කියන්නේ ප්‍රතුම් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ මොනවාද? මට ගැළපෙන හින්දා මම තෝරගත්තා. මෙන්න මේ ගතිගුණ හින්දා කියලා. එහෙම නැහැ ඉතින් මේ මාව තේරුම් ගන්න පුළුවන් නම් ඉච්චරයි. තේරුම් ගන්න පුළුවන්. ලස්සන. ලස්සන. සල්ලි. ඕනේ. තේරු only understand. Right. Then ප්‍රතුම තේරුම් ගත්ත ගර්ල් කෙනෙක් වෙනවා ෆෑන් කෙනෙක්. ප්‍රතුම මම ඔයාලට ගොඩක් කැමති මම ඔයාලට ගොඩක් ආදරේ කියලා එනවා. හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් ගර්ල් කෙනෙක්. මොකක්ද ඔයා කරන්නේ? ගර්ල් කෙනෙක් ඉන්නවා. ඉන්නවා කියලා කියනවා. දැන් ඔයා බොහොම ජනප්‍රිය කෙනෙක්. එතකොට ඒගොල්ලෝ හිතරි දෙන්න පුළුවන්. ගර්ල් කෙනෙක් හිතරි දෙන්න බැහැ. ප්‍රතුම ගර්ල් කෙනෙක් සැන බයයිද? නෑ. වෙන ගහලා මැත්තේ කතා බහ ගන්නෙම නැද්ද වාසය? එහෙම නෙමෙයි මගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලොත් ඒ කතා කරනත් එයා දන්නේ ඒ වගේ. කියන්නේ එයා දන්න ගහලා ළමයික විතරයි ප්‍රතුම් ඉස්සන් කතා කරන්නේ. හා එච්චරම අහිස කළා මැද්ද ඒතර ප්‍රතුම් කියන්නේ. දන්නේ නෑ මේක මන්ට කියන්නේ බෑනි. මිනිස්සු තීරණය කරනවා. හරි දැන් ප්‍රතුම් දන්න Facebook Instagram වා social media use කරන හැම එකක්ම ඒ වගේ වට ආදරණීය යෝජනා අවිල නැද්ද? බුරු කියන්නේ නැප ආදමී යෝජනා ඇවිල්ලා තියනවාද ගෑස් නැගේ නැද්ද? නෑ. එකක්වත් ඇවිල්ලා නැහැ. කිසිම ආදමී යෝජනාවක් හැල්ලමක ඇවිල්ලා නැහැ. අද වෙනකන් ඇවිල්ලා නැහැ. Facebook එකේ ඉන්නේ girlfriend වාමද? මම. ඒතර කිසිම ආදමී යෝජනාවක් ඇවිල්ලා නැහැ. හරි. හෙට එනවා ආදමී යෝජනාවක් Facebook එකේ Instagram එකේ වැඩිපුරින් Instagram එකේ එනවා ආදමී යෝජනාවක්. මොකද්ද අපි කරන්නේ? බලන්නද ඉන්න? බලන්න තියෙනවා. Facebook. අතුවා විතර කාටවත් message එකක් දාලා අහන්න නැද්ද කවුද බං මේ කියලා අහන්නේ? එහෙම අහන්න නැද්ද? ප්‍රථම ලංකාවේ දැන් සංගීතයට සහ අපි මාධ්‍යර කැමති ඇතිනේ. ඔයා කැමතිම නළුව කවුද? එහෙම විශේෂ නළුවෙක් නෑ. කැමතිම නිළිය කවුද එතකොට? එහෙමත් නෑ. ඉච්චර ලංකාවේ නිළියෝ ඉන්නවා කැමති නිළියක් නෑ වාන. කැමතිම ගායකයා කවුද? ගායක කීපද ඉන්නවා. එක්කෙනෙක් කවුද? නදී මාල්. ඕකේ. පෙරේරා අනිවාර් පෙරේරා දනිශ්‍රී හා ස්මෝකියෝ හා කැමතිම සිංහ මොකද්ද තෝර? එහෙම එකක් මතක් වෙන්නේ නැහැ. මම කැමතිම මාධ්‍ය වේදිකාවක් හොද ප්‍රතිම වාගේ රයන් උබ්බිග. right එහෙම එහෙම කිව්වා කියලා මට අවශ්‍ය දෙයක් තියෙනවා අහන්න. ටීම් එකේ වැඩිපුර බාතල් ගන්න ක්‍රීඩකයෙක් දැන් වර්තමාන ටීමේ කවුද? මේ වසුන් දික්කද? වසුන් දික්කද? ටීම් එකේ වැඩිපුරම කඩවසම් සහ සරාගිම ක්‍රීඩකයා කවුද? මෙම එක්කෙනෙක් කියන්නේ කීප දෙනෙක් ඉන්නවා. දැන් මේ ටීම් එකේ. ඔයාලගේ වයස කවුද ඉන්නේ සරාගිම ක්‍රීඩකයා කවුද? දනසුන දෙල්ලක, දනන්දේ සිල්වා, විශාල් මැන්ඩිස්. ඊට පස්සේ පරම්පරාව? ලහිරු කුමාර. ඕකේ. ලහිරු කුමාර. ටැටූස් කීයක් ගහලා තියෙනවද? හතරයි. පහයි. ඇයි ඔච්චර ටැටූස් ගහන්නේ? ටැටූස් වල ආසයි. ඒ නිසා. ටැටූස් වල ඉච්චන ආසයි. හෙයාර් ස්ටයිල්ස් ඔච්චර කරලා තියෙනවා.
ගොඩක් නෑ මේක තමයි. ප්‍රථම ක්‍රිකට් පැත්තටවත් ෆේස් කරන්න අමාරුම බෝල කවුද? මෑත කාලේදී හම්බුණ කෙනෙක් තමයි හෙසලු. හෙසලු ඔස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ අමාරුම ද යෝක බෝලයක්ද ෆේස් කරන කා යෝක බෝල තමා? දුම්රා. දුම්රා. දුම්රාට ෆේස් කරවා නේ? අමාරුම එකක් වැඩලා තින්නේ අයින්දෝ. හරි මහේල සනත් සංගා වගේ අපි අන්තිම කාලේ බැලුවොත් මැතිවිසුත් අපි දාන්න පුළුවන් මේ මේ නායකයින්ගෙන් ඔයා කැමති කවුද වැඩිපුර කැමති කැප්ටන් මයි දැන් මහේලයියා මහේලයියා ක්‍රිකට් වල ක්‍රිකට් ජීවිත වල ලැබුණු හොඳම විශ්වක කාලෙම ලැබුණු මෙච්චර කාලෙ තාත්තයි මම ඔකේ තාත්තා ක්‍රිකටර්ස් ලගෙන් කාගෙද ලොකුම විශ්වක කියලා නැද්ද තියෙන කීප දෙනෙක් මිස් කරලා තියෙනවා මීටුණු ඔයා සතුටුදායක ක්‍රීඩකයෙක් වුණ මෙච්ච කාලයක් යන ඔයා පොඩි කාලේ ඔයාගේ ඩ්‍රීම් සිනමත් මේ මීටනාස් එකේ ඒ වගේ දැන්ට මීටලා තියෙන පිළිගන්නේ ඔයා සතුටුම ක්‍රීඩකයෙක් වුණ මීටෙස් විරාට් කෝලි විරාට් කෝලි විරාට්ට කතා කරලා කතා කරලා නැහැ මම ඇත්තටම මැච් එක ගන්න ආසාවෙන් හිටියේ මේක ඉන්දියා ටෙස් මැච් එකේ විරාට් කියලා කතා කරලත් නැහැ එහෙම කතා ගන්න නැද්ද කතා කරලා මැච් එක වෙලාවත් කොහොමද රිවර්ඩ් පස්සේ වෙල් ප්ලේඩ් පැතුම් කියලා කියන්නේ දෙන්න කියනයි ඉන්නේ පිරට් එක එහෙම කතා කරලා නැහැ තා මෙන්න මේ වගේ ක්‍රීඩකෙක් වෙන්න ඔයා කැමැත්තෙන් හිටියා නම් කවුරු වෙන්න කැමැත්තෙන් හිටියේ විරාට් කෝලි විරාට් කෝලි වගේ වෙන්න තමයි බලාගෙන හිටියේ ඕකේ වයි ක්‍රිකට් ජීවිතේ වීද කවුද විරාට් කෝලි විරාට් කෝලි 1996 ටීම් එක තමයි පැතුම් ලංකාවේ ක්‍රිකට් වෙනස් කරේ ඔයා ඉතින් මේ ටීම් එකේ ඔයා කැමැත්තෙන් ක්‍රීඩකයෙක් කවුද හඳුන් පිට කරව කවුද අරවින්ද සිල්වා හඳුන් පන්දිවන්නේ මොවිද මොලි වාටි දෙන්නත් නිකන් ඔයා අරවින්ද වගේ මට වඩා ගොඩක් එයි ඉස්සරහින් අනිවාර්යෙන් නමුත් මං අහන්නේ අපිට අනාගත අරවින්ද කෙනෙක් නේද ඔයා නෑ මම මම්ම තමයි ටුවර් එක ගිය වෙලාවට ඔගොල්ලෝ මැච් එකක් නැත්තම් ප්‍රථම කරන වැඩිපුරම කරන දේ මොකක්ද මොවිස් බලන හා මොවිස් මොවිස් බලනවා කණේක වැඩි කන්නේ වැඩි කන්නේ පාසල් ජීවිතේ වාකාපු ලොකුම පනිෂ්මන්ට් එකක් ස්කෝලේ මිස් කෙනකින් ගුටි කාලා තියෙනවා ඕකේ ඒක මොකද හේතුව හේතුව කියන්නේ බෑ මිස් කියන්න බැරි තමයි එච්චර කරද්ද එතකොට මේ ස්කූල් කාලේ කොල්ලොත් එක රණ්ඩු වෙලා තියෙනවා කියන්නේ පැතුම් ඇත්තද තියෙනවා මොකටද රණ්ඩු වෙන්නේ මම නැති ස්කෝලේ යන කාලේදී රණ්ඩු වෙලා තියෙනවා හේතුවක් නැද්ද ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා රණ්ඩු නම් කියන්නේ දසල් නෑ මේ ප්‍රශ්නයක් ලා නෑ ඉතින් නෑ ස්කූල් කාලේ ඉතින් නෑ ඒ 17 දින ඔයාලු නේ ඒක විතරයි ඉතින් පැතුම් බැට් කරද්දි ඔයාගේ පාර්ට්නර් මෙන්න මෙයා වෙනවා නම් ඔයා කවුද කැමති වැඩිපුර කාත්ද බැට් කරන්න කැමති? හරි. අසන හරි තරඟ. දැන් ඉන්න කැප්ටන්ස් ලයින් කාත් එක්කද වැඩිපුර ශ්‍රී ලංකාවට කැමති? එහෙම නැති එන කැප්ටන් එක දෙක ගන්න කැමති. අඟ බේර ගන්නත් බැහැ නේ. දැන් ප්‍රථම කියන්නේ බොහොම හෑන්සම් කෙනෙක්. ප්‍රථම දවස්වක් ලැබෙන රඟපාන. ඔයා කාත් එක්කද රඟපාන කැමති? විතර රංගපාන් බෑ කියලා. ඔයාලා හැම වෙලාවෙම ජනප්‍රිය නිලියෝ. ඕන කෙනෙක් තෝරගන්න. කවත් තෝරගන්න රංගපාන්. ඔයාගේ ප්‍රධාන නිලිය විදියට රංගපාන් නෑ. අවස්ථාවක් ලැබුණොත් ගන්න. ඒත් අතන අවස්ථාවක් ලැබුණොත් ප්‍රථම මොකද ඒ ගැන හිතනවද පාර්තුම් බලන්න හිතන්නේ. පාන්නෙම නෑ. එච්චරම මීඩියා ජීවිතර කැමති නෑ නේ. හොඳයි. ටිකට් ක්‍රිටිකේ සෝෂල් මීඩියා යූස් කරනවා. ඔයත් යූස් කරනවා. ඒක හරියද ඒකේ ලිමිට් එකක් තියෙන්න ඕනද? ඒක වැරද්දක් දකින්නේ ඉතින් ඒක පාවිච්චි කරන්න කෙනා නෝ ඒක ඉතින් තමන් දැනගන්න ඕනේ තමන්ගේ ලිමිට් එක තියාගන්න. වෙන ටීම් එකකට කොට ප්ලේ කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔතන ඔය කොයි ටීම් එකද තෝරගන්නේ? ඉන්දියා. මයි ගොඩ් ඉන්දියාව? එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව මිච්චර රටවල් ඉන්දියාව තෝරගන්න. ඒ මොකද විශේෂ හේතුව? කැමති ප්ලේ ඉන් රට නිසා මම කැමති. දැන් වයස 24යි. ප්‍රතුන්ගේ විවාහය සිදු වෙන්නේ අවුරුදු කීයකද? ඒක දැන් මම කියන්නේ නැහැ. ගර්ල්ෆ්‍රෙන් කියලා නැද්ද ළඟට මැලිකරම් කියලා? නැහැ කියලා. ඔයාගේ ඔලු ප්ලෑන් එකක් හදන්නේ මෙන්න මේ අවුරුද්දේ මැලිකරම්ද? තාම නැහැ. ප්‍රතුන්ට කවදද ඔසෙ පුතේ කම්මුණත් ප්‍රතුන් කැම්බ්‍රිජ් පුතා ක්‍රිකට් ගහනවා. ප්‍රතුන් ක්‍රිකට් ගහන්න යොමු කරනවා. ගහනවට ආසයි ඉතින් බල කරන්නේ. ඉතින් ආයේ කැමැත්ත පිළ දියලා. ඉන්නවා. ප්‍රතුන් වැඩිපුර කන්න කැමති මොනවා? රයි සෙන්ටර් යන්න කැමති කොහෙද? නෝරෙලි නෝරෙලි යනවා නම් කවද යනවා නම් කාත්ද වැඩිපුර මෑන්නේ?
යාලුවෙක්. ස්පෙෂල් කවුරුත් නැහැ. නැහැ. ප්‍රථම එක්ස්ට්‍රා කාලයකට කෝචස්ල ගොඩක් එක සෙල්ලම් කරලා තියෙනවා. ඒ අතරින් කැමතිම කෝච් කවුද? එහෙම නැහැ ඉතින්. හැම කෙනෙක්ටම ක්‍රීඩා කරන්න කැමති. ගෙදරදී උයන්න පිහන් වැඩවලට තෝ කරනවද? නැහැ. ඒ වක්කම අම්මා. අම්මාද? ප්‍රථම තියෙන වෙනත් ටැලන්ට්ස් මම. එහෙම නැහැ ක්‍රිකට් විතරයි මම ඉතින්. ක්‍රිකට් ගහුවේ නැත්තම්? එහෙම නැත්තම් දන්නේ නැහැ. ප්‍රථම අන්තිම ප්‍රශ්නේ ක්‍රිකට් වලින් පස්සේ හැමෝම දේශපාලන රැඳ ආසයන් සමහරක් අය වා දේශපාලන ගැන හිතුවා. මම දේශපාලන ගැන දන්නේ නැහැ. තදාරනේ. දේශපාලන ඉන්නේම නැද්ද? දන්නෙත් නැහැ. මේ වැඩිය ෆලෝ කරන්නේ නැහැ. ක්‍රිකට් වලින් පස්සේ මොකද කරන්නේ? ඒක ඉතිවරලා බලමු. ඉවරලා බලමු. Thank you very much Pathum. මම හොඳට උත්තර දුන්නා. මම අවංක උත්තර දුන්නා මේ සමාජවල ඇත්තටම ඇද්ද කියලා මම ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 16 නම් තාම ප්‍රථම එකම ගර්ල් කෙනෙක් එක්ක විතරයි ආවලා තියෙන කෙනෙක් ප්‍රශ්න තමයි මට තියෙන්නේ. ඉතින් කොහමරි ඉතින් උත්තර දුන්නා. මොම ස්තුතියි Pathum. Thank you very much. අපේ යෝග බෝල් සෙග්මන්ට් එක කරාට. මොම ස්තුතියි.